ෆන්ඩියක් කතා කරනවා going concern කියලා කතා කරනවා comparative information frequency reporting accrual based accounting consisting present consistency of presentation material and aggregation of setting මේ assumption ටික assumption ටික කතා කරනවා එතකොට පළවෙනි නේරම් කතා කරමු මේ level වල කතා කරපු ටිකමයි going concern going concern කියන්නේ මොකද්ද अखंड पैवात्म की मत अखंड प्रधानम फंडमेंटल फंडमेंटल प्रधानम अखंड निर्वाचन मत गति निर्वाचन පවතියයි අපේක්ෂා කරමි එහෙම නැත්නම් අඛණ්ඩ කාලයක් දක්වා ආයතනයේ පවතියයි වල නිවැරදි තිබේ දෙකේ ඇති කාලයක් දක්වා මේ මූල්‍යවත් පිළිලගීම තමයි ගෝයින් කන්සර්න් කියලා එතකොට ආයතන නිර්වචන ලියා ගන්න මේ වචනේ ලියා ගන්න මෙතන තියෙන එක මතක තියාගන්න අමාරුයි දෙවර මං නිකන් කියන්න මේ සරල ඉංග්‍රීසි වලින් organization activities are done for predictable years consistently නැත්නම් continuously organization එකේ activities continue කිරීම කන්ද එතනම ගොයින්න අදහසින් මූලවත් අපි ලියන එතකොට accrual basis කියලා කියන්නේ උපජිත සංකල්පය කියලා කියන්නේ record relevant මම निर्वाचन रिकॉर्ड रिलेवेंट इनकम एंड एक्सपेंसेस आदाय रिकॉर्ड फॉर द ईयर वेदर रिसीव ओर नॉट हम बुना हो नदाल इनकम अदाल एक्सपेंसेस रिकॉर्ड अक्रुअल बेसिस මෙතන හේක නෑ ඒක තමයි අපි A level වල ඉගෙන ගන්න නිවැරදි නෑ මේ ඉංග්‍රීසි නිවැරදි මෙතන entry required accrual basis accounting aspect cash flow information මේ A level වල අපි ඉගෙන ගත්තේ මේ මුදල් ලැබුණා හෝ නැත අදාළ වර්ෂයක අදාළ වියදම් ටික ඒ මේ සහ ආදායම් ටික සටහන් කිරීමේ ඒ වගේ පොඩි සරල නිර්වචනයක් ඔයාලගේ ටිකට් එකේ ලියා ගන්න ඊට පස්සේ consistency of presentation ඒ කියන්නේ මේ මේ මූල්‍ය වාර්තා මේ කන්සිස්ටන්සි එකක් තියෙනවනේ. ඒ කියන්නේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී අපි යොදා ගන්නානේ මොනවද ප්‍රතිපක්ති සහ ප්‍රතිපත්ති වගේ දේවල්. ඒ පොලිසීස් වෙනස් කරන්න නැතුව. ඒ කියන්නේ කන්සිස්ටන්ට් එක වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න නැතුව දිගටම වාර්තා පිළියෙල කිරීම තමයි මේ පොලිසී වගේ දේවල් වෙනස් කරන්න නැතුව consistency එකක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒක සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඊළඟට material and aggregation මූල්‍ය වාර්තා වල ඇතුළත් වෙන තොරතුරු තියෙනවානේ. ඒවා ප්‍රමාණාත්මකයි නම් ඒ ප්‍රමාණාත්මක නම් ඒ කියන්නේ යම්කිසි මූල්‍ය තොරතුරක් ප්‍රමාණාත්මකයි නම් ඒ තොරතුරට මූල්‍ය වාර්තාව තුල ලයින් එක හඳුන්වනවා ලයින් අයිටම් එකක් කියලා. අර අපි දැන් බෙදා හැරීමේ පිරිවැය ප්‍රමාණාත්මකයිනේ. ඒ හින්දා බෙදා හැරීමේ පිරිවැය කියලා ලයින් එකක් එකට වෙන් කරලා දිනවා ලයින් අයිටම් කියලා කියන්නේ. හරිද? දැන් ඒක ඒ වගේ ප්‍රමාණාත්මක වියදම් වලට එහෙම ලයින් අයිටම් එකක් ඒක අරින්න ඕනේ. ඒ කියන්නේ ලයින් අයිටම් එක ඒක ප්‍රධාන ඒක මූල්‍ය වාතාවරණ තුළ මේ දාන්න ඕනේ. හැබැයි සමහර දැන් ස්ටේබල් එකක් ගන්නද ඒ වගේ පොඩි වියදමක් තියෙනවා කියමු දැන් ඒ වගේ වියදම් ලයින් අයිටම් එහෙම මූල්‍ය වාතා ගොඩාක් දික් වෙනවා ඒ හින්දා ඒවට ලයින් අයිටම් එකක් අයින් කරන්නේ ලයින් අයිටම් එකක් විදිහට සලකන්නේ ඒ වගේ කුඩා වියදම් තියෙනවා නම් ඒ වගේ ප්‍රමාණාත්මක භාවයක් නැත්නම් ඒවා ඇග්‍රිගේෂන් එකක් විදිහට දාන්න පුළුවන් ඇග්‍රිගේෂන් එක කියන්නේ එකතුවක් විදිහට ඒ කියන්නේ වෙනත් වියදම් වල other expenses කියලා හරි ඒකට මේ ඇග්‍රිගේෂන් එකක් විදිහට අපිට තියෙන අයිටම් වල එකතුවක් මේ අද එක්ස්පෙන්සස් කියලා.
කියපුවක තේරෙනවද එතන මැටීරියල් ඩියන් ඇග්‍රිගේෂන් මට යස් ඕනෝ කියලා මට ආසේ නැතුව මැටීරියල් ඩියන් ඇග්‍රිගේෂන් කියන එක තේරෙනවද එහෙනම්ද මාව ඔව් ඒ තේරෙනවා හරි ඊට පස්සේ ඕෆ්සෙටින් ඕෆ්සෙටින් කියලා කියන්නේ මේ වත්කම් වගින් වගකීම් පියව ගන්න බෑ. ඒ කියන්නේ දැන් මේ මේ බෑ කියලා මේ ඇසම්ප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ වත්කම් වලින් වගකීම් පියව ගන්න බෑලු. මේ මේ ඒක එයාලගේ උපකල්පනයක්. දැන් අපිට හිතනානේ මේ මේ කියන්නේ ඔප ඇසෙස් දැන් ලයිබිලිටි සෝ ඉන්කම් ඇන් එෆ්. ඊට පස්සේ ආදායම් වලින් එක්ස්පෙන්සස් මේ මේ අර කපල දාන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් පියව ගන්න පුළුවන් අපේ තියෙන වත්කමක් අරගෙන මේ වගකීමක් ගෙවලා දාන්න පුළුවන්. එහෙම නෙමෙයි මූල්‍ය වාර්තාව තුල ඒක ඒ දැන් වගකීම් වලින් මේ වත්කම් වලින් වගකීම් අඩු කරලා ඒන ශුද්ධාගය දාන්න බෑ. වත්කම් ටික වෙනම් පෙන්වන්න ඕනේ, වගකීම් ටික වෙනම් පෙන්වන්න ඕනේ. ආදායම් ටික වෙනම් පෙන්වන්න ඕනේ, එක්ස්පෙන්සස් ටික වියදම් ටික වෙනම් පෙන්වන්න ඕනේ. ඒ දෙක කපලා ඒ දෙක සුළු කරලා ඒකේන උත්තරේ විතරක් දාන්න බෑ කියලා මේ කියන්නේ. ඒ කියන්නේ පියවීමක් කරන්න බෑ. ඒ අදාළ මේ ආදායම හා වියදම නම් ඒ දෙක ආදායම් ගොඩේ, ආදායම් වියදම් ගොඩේ වියදම් කියලා වෙන වෙනම පෙන්වන්න ඕනේ. ඒ වගේ පියවීම කරන්න බෑ කියන එක තමයි මේ ඔෆ්සෙටින් කියලා කියන්නේ. ඊළඟ ෆ්‍රීකවෙන්සි ඔෆ් රිපෝර්ටින් මේ කාල පරිච්ඡේදයක් තියෙනවා. ඔයාලට මේ ඕර්ගනයිසේෂන් එක මේ මේ මූල්‍ය මාත්‍රා පිළිල ගන්න බෑ මාස 3න් එකපාරක් හදලා ඊට පස්සේ මාස 6න් හදලා එහෙම බෑ. ඔයා මාස 6න් 6ට හදනවා නම් මාස 6න් 6ට හදන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්දට හදනවා, අවුරුද්දෙන් අවුරුද්දට හදන්න ඕනේ. ඊට පස්සේ කම්පැරටිව් කම්පැරටිව් ඉන්ෆර්මේෂන් කියන්නේ ඔයාලා මේ තපේන ඉන්ෆර්මේෂන් කම්පැරටිව් එකක් තියෙනවා. ඒ කියන්නේ සැසදී එතකොට ඒක තමයි මේවා ඒ ලෙවල් වල තිබ්බ හින්දා සරලව මේ කියාගෙන කියාගෙන යන්නේවා. ඊට පස්සේ එලිමන්ට් එලිමන්ට් ටික කතා කරන්න යන්නේ. මේ එලිමන්ට් තමයි ඇසස් ලයිබිලිටිස්, ඉක්විටි, ඉන්කම්, එක්ස්පෙන්සස්. එතකොට මේ පළවෙනි තුනෙන් තමයි financial position in the meeting තුන asset liabilities ආදායම් වියදම් මේ ප්‍රකාශය තමයි income and expenses තියෙන්නේ. ඒකට කියනවා financial performance කියලා. අරක finance මූලික தත්වෙන්නේ මේ මේ ආදායම් වියදම් ගිනුම මේ මගින් ආදායම් වියදම් ඒක මගින් බලන්නේ financial performance එක මූල්‍ය කාර්ය සාධනෙ. අතන මූල්‍ය தත්ත්වය බලන්නේ. එතකොට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ කොහොමද අපි ඇසිස්ට් එකක් තමන්ගේ වාඩ මේ මේ ඇසිස්ට් එකක් තියෙනවා මොකක් හරි ආයතනයකට ඔයාලුත් අලුතෙන් ඇසිස්ට් එකක් ගෙන මොකක් හරි ගෙන දැන් සල්ලි දීලා ගත්තා කියමු. වාඩ හඳුනා ගන්න බෑ මේක ඇසිස්ට් එකක්ද මොකක්ද කියලා හඳුනා ගන්න බෑ. ඔයා බලන්න ඕනේ මොකක් හරි ගනුදෙනුවක් කරා කියමු. ගනුදෙනුව කරාට පස්සේ වාඩ තීරණයක් ගන්න බෑ මේක ඇසිස්ට් එකක්ද නැත්නම් වගකීමක්ද මොකක්ද. DMA කියන සාධක සපුරලනවා නම් අපිට ඒක රෙකග්නයිස් කරන්න පුළුවන් ඇසෙස්ට් එකක් විදියට. මොනවද? රිසෝස් කන්ට්‍රෝල්. ඔයාලට ඒ වර්කමේ රිසෝස් කන්ට්‍රෝල් බිල් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳම උදාහරණය තමයි දැන් ඔයා ගන්නවා කියමුකෝ ලීස් කරලා වාහනයක් මේ මේ මෙහෙයුම් ලීස් මොකද ඔපරේටින් ලීස් ෆයිනෑන්ෂියල් ලීස් නේ ඔපරේෂන් ලීස්. ඒ කියන්නේ ඒක අපි නිශ්චිත කාල පරිච්ඡේදයේ අවසානයේ දෙන්න ඕනේනේ. එතකොට එතන කන්ට්‍රෝල් බිල් ටිකක් නැහැ. එතකොට ඒ වගේ දේවල් වලට ගෙවන වියදම් මේ අපිට දාන්න වෙන්නේ වියදම් ගොඩේ. මේ ඒ ලීසින් වියදම් ගොඩේ. දැන් ෆයිනෑන්ෂල් ලීසින් එක ගන්න ඒක අපිට ඒක මේ අපිට අන්තිම අවුරුද්දේ හම්බෙනවා. එතකොට ඒකට කන්ට්‍රෝල් බිල් ටිකක් තියෙනවා. ඒ හින්දා අපිට ඒක වත්කම විදිහට දාන්න පුළුවන්. දැන් මේ මේ මෙහෙම මේ කමෙට ගන්න ලීසින් වල ඔපරේටින් ලීස් වල මේ කන්ට්‍රෝල් බිල් ටික අඩු හින්දා එන්නේ මොකද අය අපිට ආයෙත් කමක් නෙමෙයි හින්දා මේක අපිට වියදමක් විදිහට තමයි දාන්න එන්නේ ඒකට ගෙවන මේ වාරික. එතකොට ඒ වගේ ඇසස් එකක් රිසෝස් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇස රිසල්ට් ඔෆ් පාස්ට් ඉවෙන්ට්. එතකොට මේ ඇසස් එකක් අනිවාර්යයෙන්ම පාස්ට් ඉවෙන්ට් එක විදිහට හැදලා තියෙනවා. ඊට පස්සේ from which future economic benefits are expected to flow. අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා යන්නේ සම්භාවිතාවයක් තියෙනවානේ.
ඊට පස්සේ liabilities liabilities නම් present obligation එකක් තියෙනවා වර්තමාන බැඳීමක් තියෙනවානේ ඊට පස්සේ ඒකත් past event එකක් වෙන්න ඕනේ අනාගතයේදී මුදල් ආයතනය තුලින් ඉවතට ගලා යාමේ සම්භාවිතාවයක් තියෙනවා එතකොට equity එකක් කියන්න equity කියලා කියන්නේ residual interest asset ආල්මේ ආයතනයේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම ඉක්විටි එක තමයි එන්නේ. ඒක තමයි يعني ඒකට නිකන් විශේෂ ලක්ෂණයක් නැහැ ඉක්විටි එක මේක කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ ආයතනයේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම ඉක්විටි එක එනවා. ඉන්කම් එතකොට ඉන්කම් එක කැරස්ටික් මේ තියෙන්නේ. ඉන්කම් එක අපි මොකයි දිනන ඉන්කම් එක ඒක හඳුනා ගන්න ලක්ෂණ increase economic benefit ayatane aarthika pratilabha increase wennone in form of ohmathana hondata balaganna in form of inflow of asset or decrease of liabilities then asset ekak inflow wenawa nan oyata income ekak ithira ganna sallawa therenawane eka income ekak wenna puluwan kiyala hitenawane nan meke thiyena inflow of asset or decrease of liabilities ඉන්ෆ්ලෝ වෙනවා නම් ඇසෙට් එකක් අපි නිකන් හිතනවා ඒක ආදායමක් වෙන්න පුළුවන් කියලා. දැන් මේ කියන කතාව ඩික්‍රීස් ඔෆ් ලයිබිලිටිස් මට කියන්න පුළුවන් නම් උදාහරණයක් ඩික්‍රීස් ඔෆ් ලයිබිලිටි වෙලා ඉන්කම් එකක් ඇති වෙන. ආයතනයේ ලයිබිලිටි අඩු වෙලා ඉන්කම් එකක් ඇති වෙන උදාහරණයක් කියන්න. පුළුවන් නම් කියන්න. इंक्रीस හිමිකම ඉන්ක්‍රීස් වෙන්න ඕනලු ආයතනයේ හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව ඒ කියන්නේ අමතර මුදල් ප්‍රමාණයක් මේ දාලා වෙන්න පුළුවන් ආයතනයේට හිමිකරුව එහෙම බෑ ආයතනයේ දායිතිකරුවෝ ඉන්නවනේ එයාලගේ දායකත්වයෙන් තොරව මේ ආයතනයේ ඉක්විටි එක ඉහළ යනවා නම් ඒක එක්ස්පෙන්සස් ඩික්‍රීස් ඉකොනොමික් බෙනිෆිට් මේක තමයි මේක ඉකොනොමික් බෙනිෆිට් ඩික් ෆෝම් ඔෆ් ඒකත් කොටස් දෙකයි අවුට්ෆ්ලෝ ඔෆ් ඇසෙට් ඒ කියන්නේ මේ වත්කම් ආයතනයෙන් එළියට ගලා යාම සිදු වෙන්න ඕනේ ලයිබිලිටිස් ලයිබිලිටිස් ඉන්ක්‍රීස් වෙන ස්වරූපෙනුත් මේ වියදමක් ඇති වෙන්න පුළුවන් උදාහරණ තමයි මොකක් හරි ලයිබිලක් වෙනවා ගෙවිය යුතු මොකක් හරි ගෙවිය යුතු වියදමක් වැඩි වෙනවා එතකොට එතන ලයිබිලිටි එකක් වැඩි වෙන්නේ එතකොට ඒක අපි තාම ගෙවල නැති වුණත් අපි ඒක එක්ස්පෙන්සස් ගොඩේ දානවා එතකොට ඉන්ක්‍රීස් ඔෆ් ලයිබිලිටි හරි outflow of asset විදිහට හරි expenses එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට එතනත් කියනවා result in decreases equity. මෙතන equity එකේ decrease එකක් වෙන්න ඕනේ මේ අයිතිකරුවන්ගේ මුදල් ලබා ගැනීමකින් තොරව. එයාලගේ මුදල් ලබා ගැනීම කරනවානේ. ඒ මුදල් ලබා ගැනීම අයිතිකරු මුදල් ලබා ගැනීමකින් තොරව ආයතනයේ හිමිකම අඩු වීමක් වෙන්න ඕනේ. ඇසෙ මේ රෙකග්නිෂන් කරන ප්‍රදර්ශක කතා ගන්න يعني කියන්නේ ඒ සාධක ටිකාර එක එක මේ 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 එලිමන්ට් වල කතා වුණා. දැන් මෙතන කියනවා ප්‍රධානම රෙකග්නිෂන් සාධක දෙක පැහැදෙන මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. අතන කතා කරේ මෙතන මේ මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් මේ එලි මෙතන මේ කියනවා රෙකග්නිෂන් ඔෆ් ද එලිමන්ට් ඔෆ් මෙතනත් කතා ගන්න එලිමන්ට් ඔෆ්. එතකොට මෙතන අර මේ වෙන වෙනම කතා කරපුවා පොදුවේ දාලා දෙනවා මේ එලිමන්ට් වල රෙකග්නිෂන් කරනවානේ ටිකේ රෙකග්නිෂන් සාධක හඳුනාගත්තානේ ඒ හඳුනාගත් සාධක ටික පොදුවේ අරගෙන සාධක තුනක් දාලා දෙනවා දෙකක් දාලා දෙනවා දෙවෙනි පොයින්ට් එක මේ ඒ එලිමන්ට් වල නිර්වචනයක් තියෙනවානේ නිර්වචනයට අනුකූල විය යුතුයි අර සාධක පහටම පොදුවේ මේ රෙකග්නිෂන් ක්‍රයිටීරියාස් තුනක් මේ දීලා තියෙනවා. එතකොට ඉට්ස් මීන් ඩිෆිනිෂන් ඉන් එලිමන්ට් ඔෆ් ෆයිනෑන්ස්. එතකොට අර ඒ එලිමන්ට් වල අනිවාර්යයෙන්ම ඩිෆිනිෂන් එකක් තියෙනවා. අර එලිමන්ට් පහටම ඩිෆිනිෂන් පහක් තියෙනවා. ඒ ඩිෆිනිෂන් පහට අනුකූල විය යුතුයි. ඉට් ඉස් ප්‍රොබබල් ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් ඇසෝෂියේට් විත් ද අයිටම් විල් ෆ්ලෝ ඕ ෆ්‍රොම් ද ෆ්‍රොම් ද එන්ටර්ප්‍රයිස්. ආයතනයේ මුදල් ගලා යෑමේ හෝ ගලා යෑමේ සම්භාවිතාවයක් තියෙනවානේ.
It has said the item has a cost or value can be measure realizable. May cost එක may item එකේ value එක reliably කියන්නේ විශ්වාසනීය ලෙස මැනිය හැකි වෙන්න ඕනේ. මට මෙච්චරයි කියලා මේ මේ උපකල්පනය කරලා හරි කොහොම හරි කරලා මැනිය හැකි වෙන්න ඕනේ විශ්වාසනීය ලෙස. එතකොට විභාගයට අහයි recognition of element of financial statement element of financial statement කියලා මේ තුන තමයි ලියන්න ඕනේ. මේ element වල මේ recognition වඩ තනි තනි ඒ වගේ අහුවොත් income එකේ recognition criteria මොනවද කියලා අහුවොත් මේ ටික ලියන්න ඕනේ. මේ තියෙන්නේ criteria recognition criteria මොනේ මේ තියෙන්නේ එක එක element एलिमेंट रिकॉग्निशन වටිනාකම විශ්වාසනීය ලෙස මේ තියෙන්නේ එලිමන්ට් වල රෙකග්නිෂන් ක්‍රයිටීරියා අර අපි කලින් කරපුලා ඒුණාට ඒ තියෙන්නේ කැරක්ටරිස්ටික් ඊට පස්සේ ඒ කතා කරපු ටිකයි මෙන්න මම කතා කරලා තියෙන රෙකග්නිෂන් මොකද්ද කියලා මේ රතු පාටින් තියෙන වරන් හදලා තියෙනවා බලා ගන්න ද ප්‍රොබබිලිටි ඔෆ් ෆියුචර් විශ්වාසනීය එකයි බලා ගන්න ඔතනින් ඒ ටික බලා ගන්න මේ මම වැදගත් වෙනකට එනවා මෙෂර්මන්ට් බේසස් මෙෂර්මන්ට් බේසස් මෙෂර්මන්ට් බේසස් ප්‍රධාන කියන්නේ මෙෂර්මන්ට් බේසස් කියන්නේ මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල තියෙනවා එක එක අයිටම් කියන්නේ මේ වටිනාකම් තියෙනවානේ වියදම් තියෙනවා ආදායම් තියෙනවා මේ මේ කියන ඒ මූල්‍යමේ වටිනාකම මෙෂර්මන්ට් කරන්නේ බේසස් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි යොදා ගන්න historical cost කියන එක يعني ඓතිහාසික පිළිවෙල තමයි ගොඩක්ම යොදා ගන්නෙ ඊට පස්සේ current cost net realizable value present value of future earning historical value cost කියලා කියන්නේ ඓතිහාසික පිළිවෙල current cost කියලා කියන්නේ ප්‍රවර්තන පිළිවෙල net realizable value කියන්නේ සුද්ධ වර්තමාන අධි වගේ දෙයක් ඉන්නේ present value of future earning කියන්නේ අනාගත අනාගත මුදල් ප්‍රවාහයේ වර්තමානදී net realizable value කියන එක සිංහල වචනේ මට මතක නැහැ. ඒ කියන ක්‍රම හතරට ඔයාලට පුළුවන් මේ මේ මිනුම් කරන්න. ඒකේ වටිනාකම තහවුරු කරන්නක් සේරු කරන්න පුළුවන් මේ measurement basis වලට. ඊට පස්සේ A level වල තිබ්බේ නැහැ මං හිතන්නේ මේ concept of capital අලුත් syllabus එකේ නතරම දන්නේ නැති බල්දන් ගියා. concept of capital and capital maintenance concept of capital කියලා කියන්නේ ඒක ප්‍රධාන කොටස් දෙකයි. ඒ කියන්නේ capital කියන එක අපිට ප්‍රධාන capital එක තියෙනන්නේ ආයතන capital එක BME කියන ක්‍රම දෙකට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් තියෙනවානේ capital එක කියන්නේ මොකද්ද කියලා. ඒකට capital එක BME කියන ක්‍රම දෙකට අපිට capital එක කියන එක recognize කර ගන්න පුළුවන්. පළවෙනි එක තමයි financial concept of capital. ඒ කියන්නේ මූලමය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් capital කියන එක. ඒ කියන්නේ invest capital so invest money equal to the net asset of the equity entity ඒ කියන්නේ ආයතනයක net asset එක තියෙනානේ asset එකෙන් වගකීම් අඩු කර සම්පූර්ණ වත්කම් වලින් වගකීම් අඩු කරපුවම net asset එක තියෙනානේ ඒක සමානයිලු equity එකට ආයතනයේ ඒ විදිහට ඒ අපිට capital එක ඒ equity එක කියලා හඳුනා ගන්න පුළුවන් net asset එක හරි අර equity එක හරි capital එක අපිට හඳුනා ගන්න පුළුවන් අපිට financial concept capital කියන එකෙන් ඊට පස්සේ physical concept of capital කියලා කියන්නේ අපිට එතනින් capital කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ capital equal to operating capacity යම්කිසි ආයතනයක operating capacity එකක් තියෙන ධාරිතාවය unit මෙච්චරක් නිපදවිය හැකියි unit 1000ක් නිපදවිය හැකියි ඒ capacity එකට අපිට කියන්න පුළුවන් මේ capital එක කියලා ඒ ධාරිතාවයට දෙකට ක්‍රම දෙකට අපිට capital කියන එක හඳුනා ගන්න පුළුවන් capital is equal to the operating capacity of the entity an example unit of output per day දවසකට output එකක් දෙන්න පුළුවන් ප්‍රමාණය
අපිට ඒ කැපිටල් එකේ ඒ විදිහට හතර කොමිෂන්යක් දෙන්න පුළුවන් මේ ක්‍රම දෙකක් තියෙනවා ෆයිනෑන්ෂල් කන්සෙප්ට් එකයි ෆිසිකල් කන්සෙප්ට් ඔෆ් කැපිටල් කියන එක ඒක මම පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නිකන් ඒක බලන්න regulation framework regulatory framework අනපනත්ති ඉතින් මේ අනපනත් විභාගෙට එන්නේ නැහැ. ඒවලු මිඩ් එකක් වගේ තිබුණා එකක් දෙකක් අහයි. විභාගෙට ලකුණු දෙක තුනකට හුවත් මේ අනපනත් වලින් එන්නේ නැහැ. ඔයාලට මේ අනපනත් කටපාඩම් කරගන්නට ඉදි වෙන දේක් බලාගෙන ලකුණු ගන්න පුළුවන්. ඉතින් අර ඔයාලට මං එන්නේ නැහැ කියලා කිව්වේ නැහැ වොන් ඈ. මේ එන්න පුළුවන් ලකුණු දෙක තුනකට අතරකට එන්න පුළුවන්. නිකන් උඩින් බලාගන්න මොනවද මේ අනපනත් තියෙන මේ regulatory framework එක. निकम बलांड මම ඒ ටික ස්කිප් කරනවා මේ මේ සාමාන්‍යයෙන් අහන්නේ මම දන්න විදියට ගොඩාක් අහන්නේ මේ මෙච්චර ඒවා කටපාඩම් ගන්න බෑනේ මම උත්තර වැදගත්ම තියෙන තැනට එන්න මේ කියලා දෙන්න බැරි කම නෙමෙයි මේ මේ අනපනත් ටික මට කියාගෙන කියාගෙන යන්නේ මේක මේක වෙන්නේ කියලා තේරුමක් නෑ අර මේ ඔය මේ තියා ටිකම පාඩ ෆෝත් සෙම් එකේ ඇඩ්වාන්ස් ෆයිනෑන්ස් ඇකවුන්ටින් වල පාඩමක් තියෙනවා මේ තියෙන අනපන ටිකම ඒ සර් ඒක ෆෝත් සෙම් එකේ ඉවරනවා. අපි මෙතනින් ප්‍රශ්න අහන්න පුළුවන් මම මෙතන දෙනවා දෙයක්. මේ අලුත් සංකල්ප ටිකක් කතා කරනවා මේ ඇකවුන්ටින් වල පරන්ඩ් කෝඔපරේට් රිපෝර්ටිං මොඩල්. කෝඔපරේට් රිපෝර්ටිං කියලා මොඩල් එකක් කතා කරනවා. දැන් අපි ෆයිනෑන්ෂල් රිපෝර්ටිං නේ අපි මෙතන ගා කතා කරේ. මූල්‍ය ගිණුම් කරන්නේ දැන් වාට හිතන්න පුළුවන් ඇකවුන්ටින් කියන්නේ මූල්‍ය ගිණුම් කරන එක නෑ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වලට අමතරව වර්තමානයේදී මේ ගොඩක් අවධානය යොමු කරලා තියෙන ඊට අමතරව රිපෝර්ටිං කටයුතු වලට මූල්‍ය පැත්තටම බර දීලා නෑ එතකොට කතා කරලා දිනවා මේ ඇනුවල් රිපෝර්ටිං එකක් සමන්විත වෙනවා يعني කෝපරේට් රිපෝර්ටිං මූල්‍ය ඇනුවල් රිපෝර්ටිං එක ආයතනකින් නිකුත් කරනවානේ ඇනුවල් රිපෝර්ට් එක කියලා වාර්ෂික මේ රිපෝර්ට් එක එතකොට මේ රිපෝර්ට් එක සමන්විත වෙනවා ෆයිනෑන්ෂල් රිපෝර්ටිං වලින් විතරක් නෙමෙයි ඒක සමන්විත වෙන්නේ නැරටිව් රිපෝර්ටිං වලින් සහ සම් නන් ෆයිනෑන්ෂල් රිපෝර්ටිං උත් මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මූල්‍යමය නොවන දේවල් උත් සලකා බලනවා. ඒ කියන්නේ සේවකයන්ගේ කැපැසිටි සේවකගේ නන් ෆයිනෑන්ෂල් දේවල් උත් එකතු කරලා තමයි ඇනුවල් රිපෝර්ටිං එක හදන්නේ. ඒකට කියනවා කෝපරේට් රිපෝර්ටිං මොඩල් කියලා. එතකොට ෆයිනෑන්ෂල් රිපෝර්ටිං විතරක් නෙමෙයි ඒකට තව දේවල් එකතු වෙනවා. ඊට පස්සේ මේ මේ දෙක අහන්න පුළුවන් මේ සස්ටේනබල් රිපෝර්ටිං කියලා කියන්නේ ඉස්සර නම් මූල්‍ය පැත්තර විතරයි කොහොම හරි ලාභයක් උපයන්න බැරි එහෙම නෙමෙයි මේ මේ දැන් සස්ටේනබල් රිපෝර්ටිං කියලා එකක් මේ ඇවිල්ලා තියෙන අලුත් සංකල්පයක් මේක නිකන් අලුත් ට්‍රෙන්ඩ් එකක් වගේ කවුන්ටින් වල කියවත් වැරදි නෑ මොකද මේක අලුත් සිලබස් එකට දැන් මේ අපි අවුට් වෙනත් එකකට අලුත් සිලබස් එකක් වගේ දැම්මේ सस्टेनेबल रिपोर्टिंग तीरसार संकल्पे में अकाउंटिंग वर्ल्ड इट पास इंटग्रेट रिपोर्टिंग कथा करना सस्टेनेबल रिपोर्टिंग इस कथा करना एक कथा करना कोऑपरेट गवर्नेंस
human capital information risk management ඔයගෙ දේවල් කතා කරනවා integrated reporting කියලා කියන්නේ ඒක ඇතුලේ කතා කරන capital වර්ග පහක් financial manufacture human intellectual social relation natural ඔය තියෙන capital වර්ග පහක් ඔය integrated reporting කියන එක කොහේ හරි තිබ්බොත් එහම ඔය capital පහ වර්ග ලියලා ලියලා එන්න ඒ තාම පොඩ්ඩක් විස්තර හොයන්න අද ඉස්සෙල්ලා දෙන අද නෝට් මේ අද resource material තියෙන ඒ වගේ කියවලා ඉන්ටර්නෙට් එකේ උනත් ඉන්ටර්නෙට් රිපෝටින් කියලා පොඩ්ඩක් ගහලා ඔයාගේ මොකද්ද මේ ඉන්ටර්නෙට් රිපෝටින් කියන එක ඔයාගේ නිර්වචනය හදාගෙන මේ ඉන්ටර්නෙට් රිපෝටින් කියන තැන මේ නිකන් එන්න එපා මේ කැපිටල් පහ ලියලා එන්න මොකද මේ ඉන්ටර්නෙට් රිපෝටින් කියන එක කතා කරන හැමතැනම මේ කැපිටල් පහ කතා කරනවා එතකොට ඇනුවල් රිපෝටින් එකක් මේ කියන දේවල් වලින් සම්බන්ධිත වෙනවා ලෝ ඩිජිටල් digital reporting and financial reporting ඕවා නිකන් normal එක උඩින් උඩින් බලා ගන්න. clear integrated reporting annual report එක සමන්විත වෙන දේ. ඊට පස්සේ sustainable reporting. sustainable reporting කියලා කියන්නේ focus කිරීම. ඒ කියන්නේ focus කරනවා environment එක social එක සහ economy එක පිළිබඳ. ත්‍රිකෝණයක් ගත්තොත් එන ත්‍රිකෝණේ මුලින්ම තියෙන එතකොට සස්ටේනබල් රිපෝටින් කියලා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවද කවුරු මියුට් කරා සස්ටේනබල් රිපෝටින් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ફોකස් කිරීම ඉකොනොමි එක සහ සෝෂියල් පැත්ත සහ එන්වයරන්මන්ට් එක ගැන ફોකස් කරලා මූල්‍ය වර්තා පිළියල කිරීම තමයි සස්ටේනබල් රිපෝටින් කියලා කියන්නේ it's mainly report on economic again profit එක පැත්ත environment play again planet එක පැත්ත social again people again සලකා බලලා මූල්‍ය මේ වාර්තා පිළියෙල කිරීම තමයි sustainability reporting කියලා කියන්නේ එතකොට මේ sustainability මේ sustainability development එක ගැදෙන්න නම් මේ කියන ප්‍රධාන සාධක තුනේ අර කියෙම ප්‍රධාන කලින් කියපු සාධක තුනේ sustainability එකක් තියෙනවා. economic sustainability එකක් තියෙනවා. අධික ලෙස ලාභ ලැබුවොත් sustainability එකක් නැහැ. social sustainability එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම sustainable වෙනවා. so ඒ කියන්නේ මිනිස්සුන්ට හිතකර පරිසරයක් ගොඩනගනවා. ඒක environment sustainability. පාරිසරික පැත්ත පිළිබඳව සිතන්න ඕනේ. පරිසර දූෂණය පිළිබඳව ඒ වගේ දේවල් ගැන හිතන්න ඕනේ. environment sustainability එකක් තියෙනවා. එතකොට තමයි sustainability development එකක් ඇති වෙන්නේ. තිරසාර සංවර්ධනය කියලා කතා කරනවා. එතකොට මේ goals මේ කටපාඩම් ගන්න ඕනේ මේකෙන් පහක් විතරම පහක් හයක් මතක තියාගන්න මොනවද විභාගයට ආවොත් නිකන් ප්‍රශ්නයකට මේ sustainable development goals කියන්නේ මොනවද කියලා මේ 15ක් තියෙනවා ඔයාලා කැම්පස් එක 1000 ඉන්නේ මේ කැම්පස් එක නැත්නම් එහෙත් තියෙනවා මේ මොකද්ද ආමි මොකද්ද එකක් තියෙනවා ඒකේ එහෙත් තාප්පෙ දිගට ගහලා තියෙනවා මේ තුන් මුල පැත්තට යනකොට මේ තාප්පේ බේමේ sustainability goals 15ද කොහෙද මට මතකයි මේ නිකන් බලා ගන්න මේ sustainability development goal ඊට පස්සේ integrated reporting කියලා කියන්නේ integrated reporting is about how organized strategy govern performance perspective external ඒ කියන්නේ integrate කියලා කියන අපි නිකන් එකට එකතු කරලා ඒ කියන්නේ මේකේ focus කරනවා මේ environment external environment එක ගැන focus කරලා value creation කිරීම පැයදා තමයි කරන්නේ ඒ කියන්නේ integrate reporting කියන එකේදී අනාගතය සහ වර්තමානය ගැන focus කරලා කියන්නේ එතකොට මෙතන ප්‍රධාන වශයෙන් ફોકસ කරන external factors ફોકસ කරලා අනාගතයට සහ වර්තමානයට value creation එකක් කරලා මේ report කිරීම තමයි integrating reporting කියන්නේ මං අදහස් කරන් තියෙනවා මෙතන නිර්වචනයක් නැහැ හරියට is a concept communication about how organization strategy govern performance and prospect in context of external environment lead to creation value over medium and long term ඒකෙන් කමියුනිකේට් කරනවා how organization කොහොමද organization එක strategy හදන්නේ ඒක governance කරනවා කියන්නේ ඒක පරිපාලන මෙහෙවන්නේ සහ performance එක සහ
ප්‍රොස්පෙක්ට් එක කොහොමද තියෙන්නේ කියන එක පිළිබඳ එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් අදාළ සාධක සලකා බලලා එතකොට වැලියු නිර්මාණය කිරීමක් කරනවා ෂෝට් ටර්ම් එකට මෙන්න ලොง ටර්ම් එකට වැලියු නිර්මාණය කිරීම මොකද්ද කියලා හන්දා වැලියු ඇඩඩ් ප්‍රොසෙස් එකක් තියෙනවා ඒ කියන්නේ යම් කිසි වැලියු ඔයාලට බාණ්ඩයක් මිලදී ගන්නවා කියනලු දැන් ඒක වැලියු ඇඩඩ් එකක් වෙලා තියෙනවා ඒක මාකටිං වලට ආවම කතා කරා ඊළඟ සෙමිනාර එක මේ එතකොට ඒ වැලියු ක්‍රියේෂන් එක තමයි වෙන්නේ ලොง ටර්ම් එක සහ ෂෝට් ටර්ම් එකට එතකොට ඒක තමයි ඉන්ටග්‍රේට් රිපෝටින් කියලා කියන්නේ නැත්තම කිව්වොත් ඉන්ටග්‍රේටින් රිපෝටින් පිළිබඳ ලොකු අදහසක් නැහැ මට ඒක මෙතන අපි ඕගනයිසින් කමිටි එකේ කවුරු හරි ඉන්නවා ඉන්ටග්‍රේට් රිපෝටින් පිළිබඳ අදහසක් තියෙන පාඩම ඉවරයි අන්තිම ටික තමයි පොඩ්ඩක් මෙතන බලන්න මෙතන කියනවා Why integrated reporting? Integrated reporting disclose and connect financial, social, government input and performance information. एक ही disclose करना वालू, पेन वादे ना वालू, connect financial, financial लेकर सा, social लेकर सा, government परिपालने में परिपालने सा, तीनों connect कर, connect inputs and performance. Input input लेकर सा performance कार्य साधने विलम्ब it is improved transparency of company social responsibility same integrated reporting කියන්නේ again පෙන්නනවලු transparency විනිවිදභාවයක් ආයතනයේ responsibility වගකීම් පිළිබඳ විනිවිදභාවයක් ලබා දෙනවලු ඊට පස්සේ කියනවා it facilitate communicate mega trend without complexity and interdependency integrated reporting enhances accountability and accountability කියන එක සහ responsibility කියන එක මේ කතා කරනවා මේ accountability එක සහ responsibility එක enhance කරනවලු මේ integrity එක මේ integrated reporting එක මේ ඊට අමතරව කියවා transparency එකක් ඇති කරනවා කියලා it is provide information such as risk involved future development මේ integrated reporting එක මගින් සපයනවලු risk involved අවදානමක් ඇතුළත් වූ future development such as risk involved future development අනාගත සංවර්ධනය අවදානමක් සහිත අනාගත සංවර්ධනයන් පිළිබඳ information සපයනවලු it provide investors with information they need to make more effective capital allocate decision ඒක investors ලට ඒ කියන්නේ ආයෝජනය කරන්නට information තොරතුරු සපයනවලු आयोजने सपेनालू को कैपिटल आयोजने अलोकेट कर अलगे आयोजने प्रमाण करपेनालू मैं इंटरग्रेटेड रिपोर्ट प्रोवाइड इन्वेस्टर विथ इंफॉर्मेशन दे नीड मेक मोर इफेक्टिव कैपिटल एलोकेशन डिसीजन अलगे इफेक्टिव कैपिटल बेदहरी में डिसीजन इन्वेस्टर्स effectively capital bedahari me decision ganda adala toraturu me integrated reporting kiyana eken saapenawalu it facilitates integrated thinking integrated thinking ekata pahasukan saapenawalu paadama nan iwarai mam skip kare ara pana thiga kiyala denna beri gaman ne තේරුමක් නෑ මේ මොකද TQ එකට ඇහුවොත් මිසක් මේ ලොකුවට යන පණක් දෙලින් අහන්නේ නෑ ඒක. දැන් ඒකට data පාඩම් ගන්න දැන උදාහරණ වෙලා ඔයා බලන්න මේ LKS 7 වගේ පාඩමක්. ගෙලින්ම ලකුණු 20 කට විතර අහනවා. ප්‍රශ්න දිනවද? මේ දුක තමයි මම skip කරේ. ප්‍රශ්න දිනවද? ඉදිරිපත් කරන්න. कैपिटल मेंटेनेंस की काई केला देन पुलुवन आई कैपिटल कॉन्सेप्ट देख कथा कर लाइन ज्यादा मैं मैंने स्किप करा नहीं है sorry capital concept එක financial concept capital එක අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් කියන්නේ සාමාන්‍ය අපිට capital එක කියන එක මොකක්ද කියන එක වඩා නිශ්චිත අවබෝධයක් ගන්න බෑ මොකද අපි
निर्वाचने मेतन मे एक प्रति दिखी निर्वाचन अदहस दिखा दी रहती है अभी फाइनेंसिंग कैपिटल के लिए कैपिटल के लगे फाइनेंसिंग कैपिटल के लगे आयतने वत्कमी වගකීම් අඩු කරපුවාම එන net asset එකට අපිට පුළුවන් capital කියලා කියන්නේ. එහෙම නැත්නම් අර equity එකට කියන්න පුළුවන් අපිට capital කියලා. ඊට පස්සේ physical concept එකෙන් අපිට capital කියන එක හඳුනා ගන්න පුළුවන්. මේ ආයතනයේ capacity එකක් තියෙනවානේ මෙච්චර ධාරිතාවයක් මෙච්චර ප්‍රමාණයක් නිපදවිය හැකි. මෙච්චර දවසකට මෙච්චර ප්‍රමාණයක් නිපදවිය හැකි. ඒ capacity එකට අපිට capital කියලා හඳුනා ගන්න පුළුවන්. ඒකට කියනවා physical concept of capital කියලා. ඊට පස්සේ මම concept එක විතරයි නේ කතා කරේ. මම හිතුවේ ඒකම ආපහු කතා කරන්න කියලා. Financial capital maintenance profit earn only if financial amount net asset at the end exceed net asset beginning of the period after excluding contribution from and distribute the owner during period profit earn only in the at the end of exceed net asset beginning of the period after the excluding contribution from and distribution owner during the period physical profit earn only physical in the physical productive capital of entity and period exceed productive capital beginning after the excluding the contribution from the distribution owner during the period financial capital maintenance එකේදී මෙතන profit එක කියලා කියන්නේ is earned only if the financial amount of the net asset ඒ කියන්නේ එතන අපි profit එකක් උපයනවා නම් ඒ profit එක කියලා කියන්නේ අපි උපයන financial amount එක net asset වලින් මේ net asset වලින් උපයන financial amount එකට at the end exceed net asset hari api me financial capital maintenance ekedi api profit ekak kiyala handuna ganne hari da api financial concept ekedi profit ekak kiyala handuna ganne aayatane ekak tiyanawanne avasana net capital ekak saha aarambaga me avasana net asset ekak saha aarambaga net asset ekak අවසාන net asset එකෙන් ආරම්භක net asset එක අඩු කරපුවාම ධනාගයක් ආවොත් ඒක තමයි profit එක කියලා කියන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. මේ කියන්නේ amount of net asset at the end of exceed අවසාන net asset එක exceed වුණොත් විතරයි profit එකක් ඇති වෙන්නේ. The net asset beginning of the period ආරම්භයේ තිබ්බ net asset එකට වඩා අවසාන net asset එක exceed වුණොත් එතනින් අපිට profit එකක් ඇති වෙනවා ඒ profit එකේ financial වටිනාකම තමයි අපි profit එක කියලා හඳුනා ගන්නෙ මේ financial capital maintenance මේ ඒ පැත්තෙන් බැලුවොත් profit එක හඳුනා ගන්නෙ ඒ විදිහට කොහොමද අපි මේ finance මේ financial capital maintenance එකට අනුව අපි කොහොමද profit එකක් හඳුනා ගන්නෙ ඒ profit එක earn ක වෙන්නේ අවශ්‍ය අවසානයේ net asset එකෙන් ආරම්භක net asset එක අඩු කරපුවාම ඊට පස්සේ කියන after the excluding contribution from and distribution owners during the period ඊට අමතරව මේකට ගලපනවලු මේකෙදි profit එක හොයද්දි ගලපනවලු මේ ආයතනයේ owners ලා ඉන්නවනේ owners ලාගේ contribution එක කියන්නේ මුදල් ලබා දීම සහ මුදල් ගැනීම සරලම කිව්වොත් ඔයා ඒ level වල profit එක හොයන්න සූත්‍රයක් ලීවනේ ආරම්භක net asset එකෙන් අවසාන net asset එක අඩු කරලා sorry අවසාන එකෙන් ආරම්භක එක අඩු කරලා මොනවද එකතු කරේ යනි දෙක සුදලා මේ අමතර ප්‍රාග්ධනය අඩු කරා
ඒක තමයි ඒ සූත්‍රය තමයි මේ විතර මේ ලියලා තියෙන්නේ සූත්‍රය තමයි ලියලා තියෙන්නේ ඒ විදිහට තමයි ප්‍රොෆිට් එක හොයන්න පුළුවන් කියලා කියන්නේ මේ ෆයිනෑන්ස් එක කැපිටල් මේන්ටනන්ස් එකට අනුව එතකොට ඒ සූත්‍රේ වචනෙන් ලියලා මේ තියෙන්නේ එතකොට ඒකම තමයි ඒකේ ප්‍රොෆිට් එක හොයන්නේ එදිකට අපි ෆිසිකල් කැපිටල් මේන්ටනන්ස් එකට අනුව කොහොමද බලමු අපි ප්‍රොෆිට් එක හොයන්නේ ප්‍රොෆිට් ඉස් ඈන් ඕන්ලි ඉෆ් ද ෆිසිකල් ප්‍රොඩක්ටිව් කැපැසිටි of the entity කියන්නේ ආයතනයේ භෞතික ප්‍රොඩක්ටිවිටි එක තියෙනවා ඒ කියන්නේ භෞතික ඵලදායිත්වය නිපදු ප්‍රමාණය capacity of the entity at the end of the period exceed productive capacity beginning ඒකේ profit එක විදිහට අපි මේ මේ කියන සංකල්පයට අනුව බලුව අපි මේ recognition කරොත් capital එක ඒකෙදි අපිට profit එක හොයන්න වෙන්නේ වර්ෂ අවසානයේදී තියෙනවානේ ආයතනයේ ධාරිතාවය ඒ ධාරිතාවයෙන් වර්ෂයේ මුල තියෙන ධාරිතාවය අඩු කරන්න ඕනේ ඊට අමතරව කියනවා ඒ කියන්නේ නිපදවිය හැකි ධාරිතාවයක් තියෙනවානේ සාමාන්‍යයෙන් වර්ෂ ආරම්භක ධාරිතාවයට වඩා අවසානයේ ධාරිතාවයේ අවසාන ධාරිතාවයේ වැඩි වුණොත් තමයි ප්‍රොෆිට් එක ආයතනයේ හොඳ ඒකක 1000ක් ආරම්භයේ නිපදවන්න පුළුවන් නම් වර්ෂ අවසානයේ ඒකක 2000ක් නිපදවන්න පුළුවන් නම් මේ ප්‍රොඩක්ට් 1000ක ප්‍රොෆිට් එකක් තියෙනවා ඒක ෆිසිකල් එතන මූල්‍ය වටිනාකමන්නේ ප්‍රොඩක්ටිව් මේ අගයක් කියන්නේ ක්වොන්ටිටිව් ප්‍රොෆිට් එක ප්‍රමාණාත්මක ක්වොන්ටිටි මේ ප්‍රොෆිට් එක තමයි ඉන්නේ මේ ෆයිනෑන්ස් එක ප්‍රොෆිට් එක නෙමෙයි එතකොට කැපැසිටි එක අනුව තමයි ඒක ප්‍රොෆිට් එක ගන්නේ ඊට පස්සේ කියනවා after the excluding contribution and distribution owners dividend එතකොට මේ මේ performance එක ආයතනයේ මේ කැපිටල් ධාරිතාවයට ආයතනයේ මේ ආයතනයේ කට්ටිය දායක වෙනවනේ එතන මූල්‍යම වශයෙන් වෙන දායකත්වයේ නෙමෙයි උතන කියන්නේ එතන performance එක ඇති කරන්න දායක වෙනවා ආයතනයේ ඒ ආයතනයේ දායක වීම සහ ඒ මේ ආයතනයෙන් ලබාගත් දැන් හිතමුකෝ ප්‍රොඩක්ට් එක නිපදවපු ප්‍රොඩක්ට් එකක් මුදලින් ගන්න නැතුව ප්‍රොඩක්ට් එක අරගෙන එහෙම තමයි මට හිතෙන්නේ මේ එහෙම මේ ඒ වගේ ආයතනයේ ඕනර්ස්ලා වුණ දායකත්වය එතනත් ඕනර්ස්ලා වුණ දායකත්වය ගැලපුවාට පස්සේ ඒන ඒකට තමයි ප්‍රොෆිට් එක කියලා ගන්න වෙන්නේ ෆිසිකල් කැපිටල් මේන්ටනන්ස් එකට අනුව එතකොට මේ ෆිසිකල් කැපිටල් මේන්ටනන්ස් එකට අනුව එන්නේ මූල්‍යමය වටිනාකම නෙමෙයි මූල්‍යමය ප්‍රොෆිට් එකක් නෙමෙයි එන්නේ එතන එන්නේ නිකන් ධාරිතාවේ වර්ෂ අග ධාරිතාවයෙන් වර්ෂ මුල ධාරිතාවේ අඩු කරලා අයිතිකරුවන්ගේ දායකත්වය අඩු මේ ගලපුවාට පස්සේ එනවා මේ ප්‍රොෆිට් එකක් ඒක මං කියන්නේ ප්‍රමාණාත්මක ප්‍රොෆිට් එකක් එන්නේ ඒක මූල්‍යමය ප්‍රොෆිට් එකක් නෙමෙයි quantitative profit එකක් එන්නේ මේ ඒ විදිහට තමයි අපිට මේ physical concept එකෙන් අපි capital එක හඳුනාගත්තොත් අපිට capital මේ profit එක හොයන්න වෙන්නේ තේරුණාද ඔයි thank you හරි ප්‍රශ්න තියෙනවද අහන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙනම් ඉවර කරමු පාඩම ඉවරයි Thank you aye. Hari. Thank you aye. 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 Thank you aye.